රජ වෙන්දානින් සංගමයේ විදිහට අපි දිගටම පහුගිය කාලය තුල මේ ඖෂධ සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන බරපතල තත්ත්වයන් සම්බන්ධයෙන් අපි දිගටම කතා කළා. එතෙන්දී විශේෂයෙන්ම සමස්ත පද්ධතිය තුල මතුවලා තියෙන අර්බුදකාරී තත්ත්වයේ සම්බන්ධයෙන් අපි කතා කළා. හුදෙක් තනි තනි සිද්ධි විදිහට විග්‍රහ කරනවට වඩා සමස්ත පද්ධතිය තුල මේ නිවැරදි කිරීම සිදු කිරීමේ වැදගත්කම ගැන අපි අවධාරණය කළා. මේ සියලුම කතාබහ මැද තමයි අපිට පහුගිය කාලය තුල විශේෂයෙන්ම සිද්ධියක් විදිහට මඟ හරින්න බැරි ඒ වගේම බරපතල කාරණයක් විදිහට මතුවෙච්ච කිසිම විදියකින් සාධාරණීකරණය කරන්න බැරි කාරණයක් විදිහට මේ ඉමුනෝග්ලොබියුලින් සම්බන්ධයෙන් මතුවෙච්ච මහා පරිමාණ වංචනීය දූෂණය ඒ සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් අපි කතා කළේ. එතෙන්දී විශේෂයෙන් රජ්‍ය මන්ත්‍රීන් සංගම විදිහට මේ සිද්ධියේදී අපි විග්‍රහ කළ පෙන්නවා නීතිය සමානව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම. මොකද අත්අඩංගුවට අරන් තියෙන මේ සැපයුම්කරුගේ නීතිඥවරයා, විත්තීය නීතිඥවරයා උසාවියේ ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා මේ සිද්ධිය මහමොලකරුවන් කොහෙද ඉන්නේ කියලා. ඒතකොට මේ මහමොලකරුවන් ඉලක්ක කළා. මොකද හාල් මැස්සු අල්ලලා වැඩක් වෙන්නේ නැහැ. මේ සිද්ධියේදී මහමොලකරුවේ හඳුනගෙන තියනවා නම් මේ මහමොලකරුවන් හරියට හඳුනගෙන ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන තෙක් මේ සිද්ධිය සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ නැහැ. ඒ හින්දා විශේෂයෙන්ම රජ මන්දාරින් සංඝ විදිහට කිව්වේ මේ නිලධාරීන් ඉලක්ක කළා, නිලධාරීන් දඩයන් කළා මේ ප්‍රශ්නේ ඉවර කරන්න බෑ. එතනින් එහාට ගිහිල්ලා කවුද මේ බලපෑම් කළේ, මුදල් ගෙවන්න කවුද බල කළේ, මේ සමාගමත් එක්ක ලැදියාවන් තිබුණේ කවුද, එතන දේශපාලන අධිකාරියට සම්බන්ධයි ඉන්නවද, ඒ සම්බන්ධ නිවැරදි තොරතුරු රටට හෙළිදරව් වීම අනාගතය සඳහා වැදගත් වෙනවා. මොකද මේක හරහා ඉතාම වැරදි පූර්වාදර්ශයන් රටට සපයලා තියෙනවා. ඒතකොට මේ පරීක්ෂණ හරහා විය යුතු දේ තමයි ඒ පූර්වාදර්ශයන් අනාගතයට සුබදායි විදිහට එහෙම නැත්නම් ඊළඟ ඇමතිවරයෙක්, ඊළඟට ලේකම්වරයෙක්, ඊළඟ අධ්‍යක්ෂකවරු, ඊළඟ නිලධාරීන් කවුරුපත් වුණත් ඒ අයට පණිවිඩයක් මේ හරහා ලබලා දෙන්න මේ தත්ත්වේ නිවැරදි කිරීම හරහා. ඉතින් ඒ தත්ත්වය අර්ථ අපි පහුගිය කාලය තුළ දිගටම කිව්වා මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විදිහට කෙහෙලි රමුක්කැල ඇමතිවරයාගෙන් අඩුම ගානේ ප්‍රකාශයක් සටහන් කරගත යුතුයි මොකද්ද මේ සිද්ධ වුණේ කියන එක. මොකද මහමලකරුවන් කැබිනට් එකේ ඉන්නවයි කියවහම ඕන කෙනෙක්ගේ ඇඟිල්ල දික් වෙන්නේ හිටපු ඇමතිවරයාට. මොකද අපි දන්න සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධව කැබිනට් එකේ ඉන්න ඇමතිවරයා තමයි කෙහෙලි රමුක්කැල ඇමතිවරයා. ඒ නිසා අපි දිගටම ඒ කාරණේ කිව්වා. ඊයේ දවස් තුල අපි දැක්කා කෙහෙලි රමුක්කැල ඇමතිවරයාගේ ගෙදරට ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාර්යයක් ප්‍රශ්න කළා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නවා. අපි කියන්නේ මේ ප්‍රශ්න කිරීමෙන් ඔබට ගිහිල්ලා මේ කාරණේ ඇත්ත මොකද්ද කියන එක සම්බන්ධයෙන් උසාවියට කරුණු ඉදිරිපත් කරන්න, ඇමතිවරයාගේ මොකද්ද මේකට තියෙන සම්බන්ධතාවය, ඇමතිවරයා මොනවද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, ඒ කියන කාරණාත් එක්ක සැබෑ මේ පිටිපස්සේ ඉන්න නිලධාරීන්ට අමතරව කවුද කියන එක සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් විය යුතුයි කියන කාරණය. මොකද සෞඛ්‍ය ලේකම්වරයාට, ඊගාවට අත්තරංගුවට පත් වෙලා ඉන්න අධ්‍යක්ෂකවරුන්ට, මේ නිලධාරීන්ට මේ මොහොතේ යන්තම් හරි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තමන් අවංකවම හිතනවා නම් තමන් සම්බන්ධයක් නැහැයි කියලා ගැලවෙන්න තියෙන හොඳම දේ තමයි ඇත්ත කියන එක. ඒ නිසා ඇත්තටම මොකද්ද මේ සම්බන්ධයෙන් සිද්ධ වුණේ, කාගේ බලපෑමටද මේක කළේ, තමන් හිම බලපෑමකට කළා නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු රටට ඉදිරිපත් වීම ඉතාම වැදගත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඉතර අපූර්ව දෙයක් අපි ඊයේ දවස් තුල දැක්කා. කෙහෙලි රමුක්කැල ඇමතිවරයාගේ නීතිඥ විදිහට කතා කරපු නීතිඥ මහත්මයා. මීට කලින් අපි එතුමාව දැකලා තියෙන්නේ කෙහෙලි රමුක්කැල ඇමතිවරයාගේ නීතිඥ විදිහට නෙමෙයි. අපි දැක්කේ එතුමාව, මට මතකයේ නිවැරදි නම් එතුමාව දැක්කේ ඖෂධ නියාමන අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකෙක් විදිහට. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි තාමත් එතුමා ඉන්නවද නැද්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ. නමුත් ඖෂධ නියාමන අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකෙක් විදිහට ඉඳපුගෙන අද කෙහෙලි රමුක්කැල ඇමතිවරයාගේ නීතිඥවරයා විදිහට මාධ්‍යයට කතා කරනවා. මේ தත්ත්වය තරම් හොඳ தත්ත්වයක් නෙමෙයි. මොකද ඖෂධ නියාමන අධිකාරියටත් මේ සම්බන්ධයෙන් ඇඟිලි දික් වුණා. ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කරපු වේර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් ලියාපදිංචි අත්හැරීම සහතික සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුවලා තිනවා. එකක් නිකුත් වුණාද නැත්නම් ඒ ව්‍යාජ ලියවිල්ල කොහොමද හැදුනේ, ඒකේ ෆොටෝකෝපි කොහොමද සංසරණය වුණේ, කොහොමද ආවේ, එතකොට ඇත්තටම මොකද්ද සිද්ධ වුණේ කියන එක තාමත් අභිරහසක්. ඉතින් එහෙම තියෙන தත්ත්වයට තේ ඖෂධ නියාමන අධිකාරියේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු කෙනෙක් අද ඇවිල්ලා කතා කරනවා කෙහෙලි ඇමතුමාගේ හිටපු ඇමතුමාගේ නීතිඥයා විදියට. ඒතර මේ හරහා සදාචාරාත්මක පැත්තෙන් ලොකු පණිවිඩයක් මේ හරහා කියවෙනවා, බරපතල ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ වගේම නෛතික වශයෙන් උත් මේ தත්ත්වය හරියට විග්‍රහ කරලා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක සාරණේ සම්බන්ධයෙන් රටට හෙළිදරව් වී තියෙ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නගත කිරීම, මේ ප්‍රශ්න වීම, ඒ වගේම මේ තියෙන අපහැදිලිතැන්, මේ තියෙන සමහර සදාචාරාත්මක නොවන දේවල් මේ පරීක්ෂණවල
ඉදිරි ගමන සඳහා ඒතරම් සුබදායි නැහැ. ඒතර මේව નિවර්දි කරගෙන ඉස්සරහට යන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ප්‍රශ්න කිරීමෙන් ඔබට ගිහිල්ලා කෙහෙලි රම්බු කැල ඇමතිවරයා සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් මේ මතුවලා තියෙන තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම විත්තියේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි. මොකද එයා උසාවියේදී කියනවා නම් මහමලකරුව මෙතන ඉන්නේ කියලා යම් සාක්ෂියක් තියෙන්න ඕන. ඒතර ඒ සාක්ෂි මොනවද කියලා බලලා මේ සියලු දෙනාට එරෙහිව හරි විදිහට නීති ක්‍රියාත්මක වෙනතෙක් රජ්‍ය බැඳාරින් සංගමයේ මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවදීන් ඉන්නවයි කියන එක මේ මොහොතේදී අවධාරණය කරන්න ඕන.